අවුරුදු 200ක් පරණ මේ ගොඩනැගිල්ලක් පීටි ප්‍රශ්නේ නගන්න ගරු කතානායකතුමනි මෙතුමිය ප්‍රකාශ කළා දූෂණ විරෝධී කමිටුවට ප්‍රශ්නයක් යොමු කරාම විමසනවා කියලා මම විපක්ෂ නායකතුමා එවකට ඇමතිව සමෘද්ධි ඇමතිවරයා විදියට පැමිණිලි කරලා දූෂණ විරෝධී කමිටුවට ඒව විභාග කරන්නේ නැහැ හරි බොවිසුදී දැන් පීටි ප්‍රශ්නයක් නැහැ මේ ආ පීසු उपदेशक हिटपुनीतिज संघ में सभापतिमा मातक गुडाक उत्साह विसदान उसावि गणनाव कोई प्रश्य थियन කොටිම්ම කියනවා නම් නඩු බාණ්ඩ පිළිබඳව ප්‍රශ්න තියෙනවා. ඉතින් මෙහෙම තියෙද්දී මිලියන 400කට කුලියකට අවුරුදු 2කට නෑ නෑ නෑ. එහෙම නෑ. ඒ හරි හරි රුවන්වැලි සෑයට කියලා වැද ගන්නකෝ. ඔව් ඔබ ඔබතුමාගේ මං ඉල්ලීමක් කරන්නේ මොකද ඇමතුමනි මේක මේ කුහක කමකට කියන දෙයක් නෙමෙයි ඔබ මම මේක දන්නවා හොඳටම ඔබතුමාට මේ ගැන ගැටලුවක් තියෙනවා සර් I would like to make a statement in this chamber our minister is giving up his office it, it's not a point of order right not a point of order please sit down garu ematthumani oba mama kiyanne me million 400 wage tanaka loka welada madhyasthane tanaka building ekata yanakota me pramane maasekata laksh 170 wak mokada ada covid wasangatayat ekka wenama prashnayak rate yati wela thiyena rate aarthike bohoma barapatala widiyata api oy welawedi attatama ඉල්ලීමක් ගන්න හදපුවාම අපිට ඉඩකඩ හිටපු ආණ්ඩුවේ දුන්නේ නැහැ. අපිට ඒ වෙලාවේදී ඒ සඳහා මුදල් ප්‍රමාණයක් නැහැ කියන එක කිව්වා. ඉතින් මම සන්තෝෂ වෙනවා ඔබතුමාට මේ මිලියන 400ක් මිලියන මමතුමා පස්සේ උත්තර දෙන්න මගේ වෙලාව යනවා. පස්සේ වෙලා Just give her just 2 minutes with the permission of the house. No, I will not. You will have your time, but I must explain this. No. Ek hari ne ne. No, obe tumi mape velave denna. Mage velave denna. Obe tumi inda. But mata meka mata mam meka ranna hadana deyin mata velave tiyenne. Mata velave tiyenne wandinna giya dewale hise kada wetila. මම මේ උත්සාහ කරන්නේ ඔබතුමිය කිය ඔබතුමිය මේ දැන් මොහොතකට ඉස්සෙල්ලා මට කිව්වා අලුතින් ශිෂ්ට්‍රෝමිකට 6 දෙනෙක් ඇවිල්ලා ඉන්නවා කෝටප පිල් එකට 8 දෙනෙක් ඇවිල්ලා ඉන්නවා මේගොල්ලන්ට කොහෙද ඉඩ දෙන්නේ මේගොල්ලන්ව පත් කරලා තියෙනවා වාහන දෙනවා ඔවුන් ඉන්නට ඕන ආ කාර්යාල ඕන කියලා ඉතින් මම මේ පිළිබඳව සාකච්ඡා කරගෙන මොනවද කරන්න ඕනේ කියලා කල්පනා කරනකොට ඔබතුමිය වෙලාව ගන්න ඔබතුමිය වෙලාව ගන්න අපේ වෙලාවෙන් දෙන්න අපේ වෙලාව අපි දෙන්න ඔඩ මට තත්පරයක් දෙන්න මේක හරි මේක අසාධාරණයි මේක අසාධාරණයි මේක ඔක්කොම අරගෙන අපි මට පුළුවන්කම තියෙනවා මට එයා ගත්ත වෙලාව දෙන්න මම මේකට උත්තරයක් දෙන්න ඕන මට පුළුවන්කම තිබුණා උසාවි අරගෙන ගිහලා වෙන කොයි හරි දාන්න දාලා නීතිඥවරු ඉන්නවා දෙපැත්තක පබ්ලික් දෙපැත්තක ඉන්නවා භාගයක් උසාවි එක තැනක භාගයක් උසාවි තව තැනක ඒක තමයි හොඳ තුමා පිළිතුරු දෙන්න ඔබ තුමී ඉඳලා තුමාගේ කතාවෙදී තුමා කියන්නේ ඒක ඉතාමත්ම හොඳ බිල්ඩින් එකක් මම කැමැත්තෙන් යන එකක් නෙවෙයි ඒක පැහැදිලි කරන්න ඔබතුමා කතාවේ මම කියනවා මමගේ පැහැදිලි කිරීම කරන්න මේක සත්භාවයෙන් කරපු දෙයක් නෑ අමතුමා එහෙම නා ඉතින් ඒක කතා කරන්නේ නෑ නෑ ඒක දියන්නේ එතුමීට මයික් එක දීලා දියන්නේ ඔව් एक उपतुमाला देना आतरे बाद आकर क्या नहीं मटा डाल ने तुम्हें क्या मचे इतना ही तुम्हें एक हताव है ना देंगे बुत मुकादमे में संप्रदाय है इतुमत मुकादमे में संप्रदाय है लक्ष्मण के रियाल मत तुम गारु अहमद तुम्हें पॉइंट ऑफ ऑर्डर में तुम्हें हताव करने को डे काटने के बहुत करना महिम में दिया तेरे बै विपक्षी प्रधान संघिधायक पुदुमेनो मे पार्लिमेंट मे अभी वैशिष्य अद्दी एम तीर संप
පුරිකාන්තින පාර්ලිමේන්තු නමක යනවා. නෑ නෑ. ඒ අපේ වෙලාවෙන් එක ගන්නෙ. ඇයි බය වෙන්නේ? නෑ නෑ. උඹේ කැමැතිනම්. ඇයි අධිකරණ ඇමතුමා ඔබතුමිය ප්‍රශ්නයක් කිව්වේ ඔබතුමිය ගම විශාල මුදලක්. ඉතින් නිවැරදි ගන්න එතුමාට අයිතිය දෙනවා. ඇයි උඹේ අද විතරක් වෙනස් වෙන්නේ? හරි. අමුන්නාසට you can reply. Thank you. එතුමම කියනවා can reply. So අපේ වෙලාව වර්ගනේ එතුමාට මේ අවස්ථාව දෙන්න. හරි හරි. එහෙම බොරු කියන්නේ දෙන්න හොඳ නෑ. එතුමාගේ සාත් දැන් විශේෂයෙන්ම නෑ ඔබතුමා මම කියන්නේ එහෙමනම් ඔබතුමා විශේෂයෙන්ම මේ වැඩි කිරීම කරන්න ඉස්සෙල්ලා ඒක ගැන සලකලා බලන්න තිබුණා මම මේ කියන්නේ රටේ මේ වෙලාවේ අපි මම අධිකරණ ඇමතිවරිය හැටියට උසාවි වලට ගියාම ඉල්ලන්නේ මොනවද පුටු මේස ඒ තරමටම අපේ උසාවි සංකීර්ණවර ප්‍රශ්න ගණනාවක් තියෙනවා මම කියන්නේ දැන් ඉතින් වෙලා ඉවරයි ඒක ගැන කතා කරලා වැඩක් නෑ හැබැයි ඔබතුමා නැවතත් මේ ගැන සලකලා බලන්නේ කියලා ඉල්ලීමක් කරනවා ඒ වගේම නිතරම මේ සභාවේ කියවෙන දෙයක් තමයි දේශපාලන හේතුන් මත අපි එක එක අය සිර කරලා තියෙනවා කියලා දුමින්ද සිල්වා මහත්තයාගේ නඩුව සහ ඒ සිද්ධිය සම්පූර්ණයෙන්ම ඇති වුණේ ගරු ඇමතුමනි 94ත් 2015ත් අතර කාලේ 2015 යහපාලන රජයේ බලයට එනකොට දුමින්ද සිල්වා හිටපු මන්ත්‍රීතුමා ඒගේ නඩුව අහලා ඉවරලා දඬුවම් දීලා ඉවරයි අපේ කාලේ තිබුණේ අභියාචනයේ තමයි තිබුණේ ඉතින් මම Court of appeal ඒක අභියාචනයක් that was wrong appeal ඇමතුමා ඒක appeal ඒක වැරදි that you are misleading the house because the judgment was pronounced after 8th of January 2015 at that point only those unwarranted telephone conversations took place that is the fact and I was not the minister of justice at that time and also I was not the minister of justice at that time yeah I can't be telling you anything about the telephone conversations I am not responsible for that if it's my own call I will otherwise it's not my call and me e wage ma me ape pillyan mahatya gana ape me johnson amathuma hemathissema kiyana pillyan amathuma e mantri thuma appa pita nidahas kare nadu ahala ne joseph parraja singham මැතිතුමාගේ ඝාතනය සම්බන්ධයෙන් නත්තල් දවසක උසා මේ පල්ලියේදී වෙඩි තැබීමක් සම්බන්ධයෙන් මම ඕක ගැන දන්නෙත් මේ පස්සේ තමයි ඒ කියන්නේ අපිට මේ නඩු ගැන හොයන්න ඔබතුමාගේවත් මගේවත් කාර්යභාරය නෙමෙයිනේ එතකොට ඒක ගැන මොකක් හරි පරීක්ෂණ කටයුතු සහ ඒ ප්‍රදේශයේ තිබිච්ච වාතාවරණය තස්තවාදී ප්‍රශ්නයක් තිබුණා ඒවා මේවා හින්දා වෙන්න ඇති දැන් අප අපිට නිදහස් කරලා තියෙනවා තාම නඩු අහන්න තියෙනවා ප්‍රේමලාල් ජයසේකර හිටපු නියෝජ්‍ය ඇමතු නෑ ඔබතුමා හැමතිස්සෙම කියනවනේ වාඩි වෙන්න please sit down let me යන්නේ අනේ ඔබතුමා ඔය ජොන්සන් ෆර්නාන්ඩෝ ඇමතුමා පිල්ලියන් මන්තුමා ගැන කියලා මෙතුමිය මගේ නම ප්‍රකාශ කරලා ඇයි ඔයානේ කියන්නේ අපි මම කියනවා ඔව් හැබැයි මිනි මරුම් වෙලා චෝදනාවට ලක් වෙච්ච අය ට රිමාන් එකෙන් අප ලැබෙද්දී මාස 3කින් අප ලැබෙනකොට අවුරුදු 4මාරක් දේශපාලන සිරකරුවෙක් හැටියට प्रेमलाल जयशेखर हिटबु मंत्री तुमे प्रेमलाल जयशेखर मरणीय दंडने नियम इन मंत्री तुमे තීන්දුව දුන්නේ ජූලි 31 වෙනිදා ඔබතුමාලගේ රජයේ යටතේ. අපි නෙමෙයි. මේ ජූලි 31 වෙනිදා. මම හදන්නේ නැතුව මේ මිනිහ ඔබතුමාගේ ගෙදර ගහලා තියන්නද මේ මිනිහෙක් මරුණෙන් පස්සේ. ඔයාට ලේසියි උඩතලවෙ ඉන්නේ 10ක් මරලා ගෙදර ගියා වගේ. උඩතලවෙ ඉන්නේ 10ක් මරලා ගෙදර ගියා වගේ. ඔබතුමා උඩතලවෙ ඉන්නේ 10ක් මරලා ගෙදර ගියා වගේ. ඔයා හිතුවද මිනිහ ගහලා අපේ ගෙදර තියාගන්න කියලා? ඔව්. මොකද්ද? අනිවාර්යයෙන්ම මගේ මිනිසෙක් මරපුවම මගේ වගකීම ඒ මිනිසෙගේ අයිතිය වෙනුවෙන් කටයුතු කිරීම මම නීතිඥ මහතුරු මම නෑ ඒ මේ ජොන්සන් ප්‍රනාන්දු මන්ත්‍රීතුමා මේ ඔබතුමා ඔය කටින් ගහලා කරන වැඩ අපි හැමදාම දන්නවා ඔබතුමා අපිත් එක්ක ඉද්දිත් කටින් ගහලා කරපු වැඩ අපි දන්නවනේ ඒකින්ද කටවාගෙන ඉන්නද හරිද අපි පිළිගන්න අවශ්‍ය නැහැ හැබැයි උඩතලවෙ ඉන්න 10ක් මා
කරලා අපි ගෙදර ගිහිල්ලා නැහැ මම ඒ වගේම මම විශේෂයෙන්ම මේක මං හිතන්නේ මමගේ වගකීමක් මගේ ආධාරකරුවෙක් මරුණහම මං එතකොට අධිකරණ ඇමතිවත් කවුරුත් නෙමෙයි ඔබ තුමාලගේ ආණ්ඩුව කාලේ ඔය අනිත් ඒවා කරනවා වගේ සිල් රැද්ද මේ සිල් රැදි නිදොස්කට නිදහස් කරනවා වගේ දිවි නැගුම නිදහස් කරනවා වගේ ඕකත් කරන්න තිබ්බන් ප්‍රේමලා ජයසේකර මහත්තයාට ආදරේ නා ඒ තර ඉතින් ඒ වගේම තමයි ගරු ඒකනම් කරයි මොකද උඩ තලවින්නත් ඒ වගේ ආවනේ වෙලාව දෙන්න ඔය මතුමා Be cool. I am not a practicing lawyer like you know. I won't have precedence to take care of cases. Don't worry. As a citizen, you need the independence of judiciary. Of course. This is what we did. This is what we did. Don't worry. My God. අද එහෙමනම් ඔබතුමාලා මේ මේ කල්තැබීමේ යෝජනා ඉවත් කරගන්න. නෑ හොඳයි. හොඳයි. ඉවත් කරගන්න. අපි කල්තැබීමේ යෝජනා ඉවත් කරගන්නවා අපිට පැය දෙකමාරක් ඉවත් කරන්න. අපිට පැය දෙකමාරක් නෙමෙයි පැය. අපිට විවාහ නෑ නෑ අපිට විවාහයේ අවසන් වෙනකන් වෙලාව ඕන. අපි රෑ 9 වෙනකන් ඉන්න සූදානම්. පැයක් වැඩිපුර ගන්න අපිට වෙලාව ඕන. අර අවින් කරගන්න. ඒ වගේ ඒ වගේම ගරු කතානායකතුමනි විශේෂයෙන්ම ඒ ආණ්ඩ රජයේ කාලේ තොරතුරු දැනගැනීමේ පනත ඔව් විවාස දේවනායක කරමුතුමා ගරු තලතාතු කරාල මහත්මිය මන්ත්‍රීතුමිය කියනකොට ප්‍රේමලාල්වත් නිදහස් කරගන්න සිල් රැදින නඩුවේ නිදහස් කරගත්තා වගේ මොකද ඒකේ අර්ථය what is that insinuation ඒ කියන්නේ අධිකරණයට බලපෑම් කළා නිදහස් කරගත්තයි කියලා එයාට එහෙම කතා කරන්න පුළුවන්ද නඩුකාරයෝගෙන් පුළුවන්ද පුළුවන්ද හිටපු අධිකරණයෙත් හරි බොහොම ඉස්සරහ හරි බොහොම ඉස්සරහ මේ කතානායකතුමනි ඒ වගේම ණය සහන මණ්ඩල අපි කොළඹ තිබිච්ච එක වෙනුවට පහක් ඇති කරලා තියෙනවා විශේෂයෙන්ම විශාල කාර්යභාරයක් කරන ඒ ණය සහන මණ්ඩල පහම ස්ථාපිත කරන්නයි කියලා මං ඉල්ලීමක් කරනවා breaking.lk